ටෙලිකොම් සේවකයන්ගේ තියෙන ප්‍රශ්නවලට පුළුල් මට්ටමේ සාකච්ඡාවක් සඳහා 16 වෙනිදාට අවස්ථාව ලැබල දීලා තියෙනවා. එහිදි මම අමාත්‍යාංශයේ උසස් නිලධාරීනුත් ඒ වගේම මේ අංශ වෘත්තීය සමිතිවල නායකයනුත් මුණ ගැසිලා ගැටළු හඳුනගෙන කවර විසඳුම් ක්‍රියාමාර්ගවලට එන්න පුළුවන්ද කියන එක බලනවා. ඒක තමයි අපේ මේ රජයේ පිළිවෙත. දැන් යාපාන රජය යටතේ මේවා සියල්ල වහගෙන මර්ධනය කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. මේ ආපු වෘත්තීය සමිති නායකයෝ කියන්නේ ඒ හැම වෘත්තීය සමිති නායකයෙක්ටම නඩු දාලා තියෙනවා මේ මිලියන 40-50 ඉල්ලලා. ඉතින් ඒ නිසා ඒ තර්ජනයෙන් මර්ධනයෙන් තමයි පසුගිය වර්ෂ 4 රජය ආණ්ඩු කරලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයට වඩා වෙනස් ප්‍රවේශයක් යටතේ සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ තමයි අපි නිරන්තරයෙන් උත්සාහ දරන්නේ.